මත්නම් කියන්න තියෙන්නේ එතුමිය වහම අතරංගොඩ ගත් යුතුයි. මොකද එතුමිය පළවෙනි දේ එතුමිය කටයුතු කරලා තියෙන ශ්‍රී ලංකීය පුරවැසියෙක් හැටියට නෙමෙයි, දෙවනි දේ එතුමිය වෙන රටක පුරවැසියෙක්, තුන්වෙනි දේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එතුමිය උල්ලංඝනය කරලා තියෙනවා දියුරුම් දුන්න වෙලාවේ. එතුමිය කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ එතුමිය ලංකාවේ පුරවැසියෙක්ද නැද්ද කියන එක. ඉතින් ඒකත් බොරු කියලා තියෙන්නේ. අනිත් එක මීට වැඩි තියෙන බරපතලකම තමයි මෙතුමිය රාජ්‍ය වාහන රජයේ පඩි ඒව ඔක්කොම භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒකත් අයුතු මං හිතන්නේ මුදල් පරිහරණයක්. ඉතින් මේකටත් විරුද්ධව මේ මං හිතන්නේ රජයෙන් නෙමෙයි පොලිසියෙන් මේකට විරුද්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එච්චර තමයි ඩයනා ගැන කතා කරන්නේ. මොකද ඩයනා දැන් මං හිතන්නේ දැන් අර දිත්ත ධම්ම වේදනීය කර්ම වගේ මේ ආත්මෙම ඒ කියපු දේවල් වලටයි කරපු දේවල් වලටයි පරිසන්දිලා තියෙන්නේ. මාධ්‍යවේදී මහතුරුන්ගේ ඉතාමත්ම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි ඔබලා නියෝජනය කරන සියලුම ප්‍රවෘත්ති එහෙම නැත්නම් මාධ්‍ය ආයතන වලට මම මේ කියන්න යන නිවුස් එක අනිවාර්යයෙන්ම දෙන්න. මොකද මේක ලංකාවේ අහිංසක කොල්ලෙක්ට මාතර ඩිස්ත්‍රික්කේ වෙච්ච අහිංසක කොල්ලෙක්ට වෙච්ච දෙයක්. 2020 තෙලිජිවිල ප්‍රදේශයේ මාතර ඩිස්ත්‍රික්කේ මාලිම්බඩ ආසනේ තෙලිජිවිල ආසනේ දිල්ෂාන් කියලා මොබයිල් ෆෝන් ෂොප් එකක හිමිකරුවෙක් ජංගම දුරකථන හලක එතුමා ඒ අයිතිකාරයා. එතුමා වයින් ස්ටෝ එකක් එහෙම නැත්නම් මත්පැන් අලවිසලක් මංකොල්ල කෑවයි කියලා එතුමාව 2020 අත්අඩංගුවට ගන්නෝ තෙලිජිවිල පොලිසියෙන්, මාලිම්බඩ පොලිසියෙන්. දැන් මාලිම්බඩ පොලිසියෙන් මේ අත්අඩංගුවට ගැනීම කරලා ඊට පස්සේ මොහුගේ අස්ති කැඩෙන්න ගහනෝ, කකුල් කැඩෙන්න ගහනෝ, ඒවකට හිටපු OIC ලා සියලු දෙනා එකතු වෙලා මොහුට ගහනෝ. ඊට පස්සේ මොවුන් දැනගන්නෝ මේකට කිසිසේත්ම මේ දිල්ෂාන් කියන කෙනා සම්බන්ධ නැතේ කියලා. ඉන් පස්සේ මොකද්ද කරන්නේ? මේගොල්ලා දිල්ෂාන්ගේ පවුලේ කට්ටියට කියනවා මේ පැමිණිල්ල පොඩ්ඩක් අයින් කරලා ගන්න. මොකද මේක අපිට වැරදීමක් තමයි උනේ. කකුල් දෙක කැඩුන එක ගැන සමාවෙන්න මේකට පොඩි චාන්ස් එකක් දෙන්නයි කියලා. දිල්ෂාන් මොකද්ද කරන්නේ? දිල්ෂාන් ගිහිල්ලා මේකට දානවා මානව හිමිකම් නඩුවක් මේ අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව. එහෙම නැත්නම් FR එකක්, මූලික අයිතිවාසිකම් නඩුවක්. මේ මූලික අයිතිවාසිකම් නඩුව දාපු දවසේ ඉඳලා දිගින් දිගටම මේ දිල්ෂාන් කියන ජංගම දුරකථන අලවිසැලේ හිමිකරුට දිගින් දිගටම පණිවිඩ එනවා පොලිසියෙන්. කරුණාකර මේක ඉල්ලාස් කරගන්න, එහෙම නැත්නම් ඔබේ ජීවිත රත්තරජනයක්. කරුණාකර මෙතන ඉන්න නිලධාරීන්ට විරුද්ධව මේක අයින් කරගන්නයි කියලා. මොව් මේක අයින් කරගන්නේ නැහැ. දැන් අපි එනවා 2024ට. 2024 දී මොකද්ද වෙන්නේ? 2024 දී ඩිල්ෂාන් එයාගේ ෆෝන් කඩෙන් පොඩ්ඩක් එළියට පිටත් වෙනවා. එළියට පිටත් වුණාන් පස්සේ ඩිල්ෂාන්ගේ ඉන්න හොඳ යාළුවෙක් මින්දික කියලා. මින්දික කියන්නේ කවුද? මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ළමෙක්. දවස් මං හිතන්නේ කීප දවසකින් කොරියා යාමට නියමිත වෙලා හිටපු අහිංසක දරුවෙක්. මේ දරුවා ගිහිල්ලා ඩිල්ෂාන් නැති නිසා ඩිල්ෂාන්ගේ ෆෝන් කඩේ තියෙන පුටු උඩ ඉඳ ගන්නවා. පුටු උඩ ඉඳගත්ත ගමන් මොකද්ද වෙන්නේ? වෙඩිකරුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඩිල්ෂාන් කියලා හිතලා මින්දිකට වෙඩි තියනවා. හරිද? මින්දිකට වෙඩි තියනවා. මං හිතන්නේ ඔබ සියලු දෙනාම ඔබතුමාලගේ මාධ්‍ය ආයතනින් මේක දැකලා ඇති. තිරිජිවිල ෆෝන් ෂොප් එකක් ඇතුලේ වෙච්ච ඝාතනය. මාස හතරක් වෙනවා පොලිසියෙන් මේකට නිසි මාර්ගයක් කරන්නේ. අජිත් රෝහණ මහතා මේ කාලේ මේ සිද්ධිය වෙච්ච වෙලාවේ එතන හිටපු සීනියර් DIG. එතුමාට නොයෙකුත් වෙලාවල් වල පැමිණිලි ඉදිරිපත් වෙනවා. එතුමා ඒ කිසිම දෙයක් අහන්නේ. ඊට පස්සේ අපි මේක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. අපි හොයලා බැලලා විපක්ෂ නායකතුමා ලිපියක් ඉදිරිපත් කරනවා පොලිස්පතිතුමාට 2024 දෙවනි මාසයේ 28 වෙනිදා, මාර්තු මාසේ 28 වෙනිදා පොලිස්පතිතුමාට ලිපියක් ඉදිරිපත් කරලා කියනවා කරුණා කරලා මේ පරීක්ෂණය ගැන එතුමාට ලිඛිතව මේකේ පරීක්ෂණ කටයුතු ගැන දැනුම් දෙන්නයි කියලා. අද වෙනකන් ඒකට ලියුමක් ඇවිල්ලත් නැහැ. එතකොට මං අහන්නේ මේකද රටේ නීතිය? මම මේක පිළිබඳව මම පොලිස්පතිතුමාට මම ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මම තිරානල සමතුමාට මම විශේෂයෙන්ම මම යව්වා කෙටි පණිවිඩයක්. මම විපක්ෂ නායකතුමාට මේ ගැන දැනුවත් කරා. ඒ දැනුවත් කිරීම උඩින් තමයි විපක්ෂ නායකතුමා මේ ලියුම යව්වේ. හරිද? මම ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමාලට මේක ගැන මං කියලා තියෙනවා. එතකොට මේ මින්දික කියන මේ මැරිච්ච ළමයාගේ සහෝදරයා එයාර්ෆෝස් කමාන්ඩ් ගාව වැඩ කරන කෙනෙක්. ඉතින් එයාර්ෆෝස් එකේ ඉන්න කාර්යාල ප්‍රධානීත් එක්කලා වන් සම්පත් මහත්තයාත් මං කතා කරලා මේ විස්තර ටික කිව්වා. හැබැයි දැනට වෙලා තියෙන්නේ මේ වෙඩික්කරුව ආපු යතුරුපැදිය විතරක් හංවැල්ල ප්‍රදේශයේ රෙන්ට් එකට දීපු 3 දෙනාව රෙස් කරලා තියෙනවා. හැබැයි මේකට සම්බන්ධ කිසිම කෙනෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. ඉතින් මම ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් කරන්න කැමති තිරානල සමත්තුමාගෙන්. මොකද එතුමා තමයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති. ගරු ඇමතිතුමනි, කරුණාකර මේක ගැන හොයලා බලන්න.
මොකද මේ මගේ දිස්ත්‍රික්කේ මට යාබද ආසනේ මම වැලිගම ආසනේ මට යාබද ආසනේ මැරිච්ච තරුණෙක්. හැබැයි මේ වගේ තරුණයෝ කී දෙනෙක් මැරෙනවද? මැරුණම කතා කරන්න බල්ලෙක් නැහැ මේ මොන් වෙනුවෙන්. හැබැයි මගේ දිස්ත්‍රික්කේ ප්‍රශ්නයන් නිසා මට කොන්දක් තියෙනවා මේක පිළිබඳ කතා කරන්න. හැබැයි මේකට යම් කිසි විදිහකින් පොලිසිය කවුරු හරි කොනකින් හරි ගෑවිලා ඉන්නවා නම් මං අද මෙතන දියුරලා කියනවා මේ පොලිස් නිලධාරීන් සියලු දෙනාටම විරුද්ධව මගේ වියදමින් සහ පක්ෂ වියදමින් මම මානව හිමිකම් නඩු දාලා මම මූලික අයිතිවාසිකම් නඩු දාලා ඔය සියලු දෙනාටම මං කරන්න යන වැඩේ මම අනිවාර්යෙන් කරනවා. මොකද ඒකට අපිට කොන්දක් තියෙනවා, ඒකට අපේ පක්ෂර කොන්දක් තියෙනවා. ඉතින් මෙතනට අවිලා තියෙන මාධ්‍යවේදීන් මහතුරුන්ගෙන් මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලන්න කැමති මේක ඔබලාගේ සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කියන මේ නිවුස් එක යවන්නයි කියලා. මොකද කොරිය යන්න ගිය ළමෙක් අහිංසක ළමෙක් මහදවල් මැරුණේ. කරුණාකර මේකට ස්ථීර සාර විසඳුමක් දීලා මේකට විරුද්ධව සියලු දෙනාම අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි කියලා මම ඉතාමත්ම වැදගත් ඉල්ලීමක් කරන්න කැමති මේ අවස්ථාවේදී. අනිවාර්යයෙන්ම මොකද අපි ඔක්කොම එක පක්ෂේ ඉන්න කට්ටිය. හැබැයි මම අර නැවත වාරයක් කියන්නේ මාධ්‍යවේදීන් මහතුරු මේ ඇත්තටම අහිංසක ජීවිතයක්. මේක ඇත්තටම අහිංසකයි කියන්නේ ඇත්තටම අහිංසක ජීවිතයක්. ඉතින් මේක ගැන පුළුවන් නම් තම තමන්ගේ මාධ්‍ය ආයතනවල කොහොම හරි කරලා මේ නිවුස් එක යවන්න. මොකද ඒක පවුලට දෙන්න පුළුවන් ලොකු හයියක් එක මේ වෙලාවේ.